ආයුබෝවන් සියලු දෙනාට. ඔබ සියලු දෙනාට ආයුබෝවන් ජාතික රූපවාහිනී ජාතික පාසල වෙනුවෙන් අද අපි සූදානම් වෙන්නේ මෙවර විභාගයට වැදගත් වෙයි කියලා හිතන ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් ඕගලන්ට සපයා දීලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තියෙන යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නත් ඒක ඇසුරින් අපි සකස් කරලා ඉදිරිපත් කරගත්තු තවත් ප්‍රශ්න ටිකක් කතා කරන්නත්. එතකොට ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ දන්නා ඉතාම වැදගත් කොටසක් වෙනවා අපිට ව්‍යුහගත කරන ප්‍රශ්න පත්‍රය. ඒකට අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. ඒක තෝරා ගැනීමක් නෑ. ඒකේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කළ තියෙනවා විද්‍යාගාරයේ ධ්වනිය වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීමේ පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේ ආකාර දෙකකට කෙරෙනවා. ඒ ආකාර දෙක අපි කතා කරන්න අපි විසින් සකස් කරගත්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අතුළු කරලා තිනවා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රශ්නයක් අතුළු කරලා තිනවා අපි ඉස්සෙල්ලා අපි සකස් කරගත්තු ප්‍රශ්න පත්‍රයේ ඊට අදාළ තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගමු. මේ ප්‍රශ්නේ කියනවා පරීක්ෂණාගාරයේදී වාතයේ ධ්වනි ප්‍රවේගය සෙවීමේ පරීක්ෂණයක් සැරසුම් කිරීමට දෙකලවර විවෘත අනුනාද නලයක් උස සරාවක් ජලය ආධාරක දෙකක් මීටර උලක් විහිිත චතුරස්‍රය සරසුල් කට්ටලයක් ඔබට සපයා ඇත. එතකොට සරසුල් කට්ටලයක් මගින් පරීක්ෂණයක් කරන්න යන්නේ. ඒකෙන් අදහස් වෙනවා අපි සරසුල් මාරු කරනවා කියන එක. සරසුල් මාරු කිරීමෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? සංඛ්‍යාතය වෙනස් කර ගැනීම. වෙනස් වෙනස්. අනිත් එක සරසුලකට තියෙනවා නිත්‍ය සංඛ්‍යාතය. එතකොට ඒක අපිට ඔය සංඛ්‍යාත ජනකයකිනුත් පුළුවන් යම්කිසි හිතාමතා හදාගත්තු සංඛ්‍යාතයක් ස්පීකරයකට සම්බන්ධ කරලා නිත්‍ය සංඛ්‍යාත ශබ්දයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ සරසුල තමයි අපි භාවිතා කරන සරල පහසු උපකරණය. සරසුල් සංගීතඥයන්ට භාවිත කරන්නත් පුළුවන්, විද්‍යාගාරයේ භෞතික විද්‍යා පරීක්ෂණවල භාවිත කරන්නත් පුළුවන්. හේතුව බොහෝ සරසුල් අපි දැකලා තියෙන්නේ සංගීතයේ අෂ්ටකයක තියෙන ස්වර අනුපිළිවෙලට හදාගත්තු ඒවා තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. එතකොට අපෙන් අහනවා මේ පරීක්ෂණය සඳහා ඔබ ඉහත උපකරණය සකස් කරන අයුරු දැක්වෙන රූප සටහනක් අඳින්න. ඔන්න පේනවා අපි පරීක්ෂණාත්මක සැකැස්ම. මේ තියෙන්නේ ජලය පිරි උසු සරාව. මේ තියෙන්නේ නලය. අපි බලාපොරොත්තු වෙන්නේ නලය ඇතුලේ වායු කඳ සරසුල මගින් අනුනාද කරවන්න. එතකොට මේ නලයේ විවිධ දිගවල් වලදී පුළුවන් සරසුලත් එක්ක අනුනාද වෙන්න. මොකද ඕගොල්ලෝ දන්නවා වායු කඳ තුල ස්ථාවර තරංග ගොඩනැගීමෙන් වායු කඳ තුල මූලික ස්වරය හැදෙන්න පුළුවන්, පළවෙනි උපරිතානෙ හැදෙන්න පුළුවන්, දෙවෙනි උපරිතානෙ හැදෙන්න පුළුවන්. ඒ විදිහේ අනුයාත ස්වර ලැබෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී දැන් අපිට ඕනේ කරන්නේ අපේ ඇහැට පේන්නේ නැහැ මේ වායු කඳ කම්පණය වෙනවා. අපි ශ්‍රවණයෙන් විතරයි මේක අඳුනගන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ගණනය කිරීමට අපි යම්කිසි ස්වරයක් තෝරගන්නවා නම් මේක මූලික ස්වරය කියලා පරීක්ෂණය කරගන්න ඕනේ. ඒක මූලික ස්වරෙම අනුනාදයේ ඇති වෙන අවස්ථාව ලබා ගන්න. අන්න ඒ සඳහා තමයි අපි පරීක්ෂණ ඇටවුම සම්පූර්ණයෙන් ඇඳලා දක්වන්න කියලා මෙහෙම කිව්වට මේක කරන හැටි කියන්න කිව්වොත් මේ නලය ජලයේ සම්පූර්ණයෙන් ගිල්වල තමයි පරීක්ෂණය පටන් ගන්න ඕනේ. යම් කෙනෙකුට හිතෙයි මේ නලය උඩට අරගෙන පල්ලෙහාට කොට කරගෙන එද්දි ගන්න බැරිද කියලා. එහෙමත් නලය තුලින් වායු කඳ හනවන්න පුළුවන්. නමුත් ඒකදී අපි දන්නේ නැහැ මේක පළවෙනි උපරිතානයේද දෙවෙනි උපරිතානයේද මූලික ස්වරයේද කියන එක. මේක මූලික ස්වරය වෙන්න නම් මූලික ස්වරය තමයි නලය තුල වායු කඳ හනන
කෙටිම දිග එකට ලැබෙන්නේ. එනම් අපි කෙටිම දිග සොයාගෙන යන්න ඊටත් කෙටි තැනක ඉඳලා පටන් ගන්න ඕනේ. දැන් කොහොමද මේ පරීක්ෂණය කරන්නේ? දැන් මෙතන ඕගොල්ලන්ට සරසුල් කට්ටලයක් තියෙනවා. සරසුල් කට්ටලයක් තියෙනකොට අපි මේ සරසුල මාරු කිරීම තමයි එක් විචල්යක් බවට පත් වෙන්නේ. සරසුල මාරු කිරීමෙන් ගන්න විචල්ය තමයි සංඛ්‍යාතය. සරසුලේ සංඛ්‍යාතය. එතකොට ඒ සරසුල වෙනුවෙන් අනුනාද අවස්ථාව ලැබෙන, ඒ කියන්නේ දැන් හඬක් එනකොට මේ නලයේ ටික ටික උඩට අනන් යද්දි නලයේ ඇතුලේ වායු කඳ තුලින් හඬක් උපදිනවා. මේ හඬ ඉතාම තීව්‍ර වෙන්නේ මේ සරසුලත් එක්ක ඒ වායු කඳ අනුනාදය ලබනකොටයි. අනුනාදය ලබන්නේ නැති වෙලාවෙත් පොඩි පොඩි හඬක් තියෙන්න පුළුවන්. එය කෘත කම්පනයක්. නමුත් අපිට උවමනා අනුනාද තත්ත්වය හොයාගෙන යන්න. එහෙනම් මොකද අපි කරන්නේ? දැන් මෙතන කියනවා නලයේ ආන්ත දෝෂය ඊලෙසගෙන සරසුලක සංඛ්‍යාතය මැනගත්තනම් නලයේ ආන්ත ශෝධනයක් හැටියට අපි ඊ ප්‍රමාණයක් එකතු කරනවා නම් මොකද්ද මේ ආන්ත ශෝධනය කියන්නේ? ඔගොල්ලෝ දන්නවා නලයක විවෘත කෙළවර මෘදු සීමාවක්. මෘදු සීමාවක සිද්ධ වෙන පරාවර්තනය සමකලාවේ පරාවර්තනයයි. ඒ සමකලාවේ පරාවර්තනයෙන් ලැබෙන පරාවර්තන තරංගයයි පතන තරංගයයි අදිස්ථාපනයෙන් එතන හැදෙන්නේ ප්‍රස්පන්දය. ඒක තමයි දැන් මේ තරංග රටාවේ අපි ප්‍රස්පන්දයක් මෙතන ඇඳලා පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වුණාට ප්‍රස්පන්දේ හරියට නලේ අන්තයට සීමාව කරගන්න බෑ. දැන් මේ කෙළවර තියෙන නිෂ්පන්දයක්. මේක වැහිච්ච කෙළවරක් නේ. මෙතන තියෙන වාතයට බෑ. තව ඈතට පළල්ව මේක කම්පණය වෙන්න. විවෘත කෙළවරට පුළුවන් එහෙම කම්පණය වෙන්න. ඒ නිසා තරංගයට අදාළ නියම ප්‍රස්පන්දේ පිහිටන්නේ කෙළවරින් පොඩ්ඩක් ඈත්ව. මේ කට ටිකක් මහතනම් ඒ ඈතට යන ප්‍රමාණය තව ටිකක් වැඩි වෙනවා. මේ කට හීනි නම් ඒ ඈතට යන ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. අපිට පරීක්ෂණාත්මක ප්‍රතිඵල වලින් පෙන්වන්න පුළුවන් මේ ඈතට යන දිග ප්‍රමාණය ආන්ත දෝෂය කියන එක නලයේ විස්කම්භයට සමානුපාතික දෙයක් හැටියට. දැන් අපි මේ සමීකරණයට ඕන කරන්නේ මෙන්න මේ අපි හනන අපි මුල කොටස නැවත ගියොත් මෙන්න මේ පරීක්ෂණය කරන ආකාරය. දැන් මේ රූප සටහන තුල අපි පෙන්නුම් කරන જાති බලමු. මේ නලය යටතම ගිල්ලලා සරසුල කම්පණය කරවලා නලයට උඩින් තියන්න ඕනේ. උඩින් තියනවා කියන්නේ ගොඩක් ඈතින්නේ මේ ආසන්නව තියාගෙන මේ සරසුල තියෙන ආකාරයේ වැදගත්කම අඳුන ගන්න ඕනේ. මොකක්ද? මේ නලයේ වායු කඳ තියෙන සීමාව ඇතුළට සරසුලේ දැති අන්තර්ගත වෙන්න ඕනේ. දැන් මේ වගේ රූපයක් අඳින වෙලාවක ඕගොල්ලෝ මේ සරසුල මෙන්න මේ වගේ පැත්ත කැන්දුත් ඒක විභාග පරීක්ෂකවරුන් බොහෝ විට ලකුණු කපන අවස්ථාවක් වෙනවා. ඒ වගේ මොකද යම් යම් පරීක්ෂණවල තියෙනවා ඉතාමත්ම සියුම් සංවේදී තැන් අපි ඒ විදිහට කරන්න ඕන කරන මේක ඒ වගේ තැනක්. එතකොට මේ සරසුල ඉන්න ඕනේ නලේ සීමාව ඇතුළට වෙලා. දැන් මේ නලය අපි ගෙනියන්නේ උඩට නලය තුලින් වායු කඳ හඬනකම්. වායු කඳ හොඳට හඬනකොට අපි ඒකේ උස ටික සීරු මාරු කරලා තීව්‍ර හඬක් එන අවස්ථාව ලබාගෙන ආධාරකයක හයි කරගන්නවා. දැන් අපිට ඕනේ කරන්නේ මිනුම් ගන්න. මොකක්ද මෙන්න මේ මිනුම උස. මේ උස මැනගන්න ඇත්ත වශයෙන්ම දැන් අපි මෙහෙම සවි කරගත්තු මීටර රූලක් තියෙන ආධාරකයක. ආධාරකයක මීටර රූලක් තියාගත්තාම නිකන් ඉලක්ක අල්ලලා තමයි මේ කෙළවර
වටින ගාන කොච්චරද කියලා සාමාන්‍ය විදිහට බලා ගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මේ මගේ මිනුම් ගන්න අවස්ථාවල ඉතාම ප්‍රයෝජනවත් විහිිත චතුරස්‍රයේ භාවිතය. මම දැක්ක එක්තරා මහාචාර්යවරයෙක් ලියලා තියෙන උපදේශයක් හැටියටත් දැන් අද කාලේ ළමයි මේ විද්‍යාගාරවල විහිිත චතුරස්‍රයේ භාවිතයෙන් අයින් වෙලා. යන්ට විහිිත චතුරස්‍රයේ ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක් පරීක්ෂණාගාර මිනුම් ගන්නකොට. ඒකන හිතන්න ඕනේ. මොකද විහිිත චතුරස්‍රය කියන්නේ බොහොම සරල ලාභ උපකරණයක්. ඒක භාවිතා නොකර විවිධ වැඩ කටයුතු කරලා නිවැරදි පාටාංක නොගෙන පරීක්ෂණ කරනවා. වාතයේ ධ්වනි ප්‍රවේගය කියන එක මෙවන විට හොයාගත්තු දෙයක්. ඕගොල්ලෝ අලුතෙන් හොයනවා නෙමෙයි. නමුත් මේ අරමුණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? පරීක්ෂණයක් කරද්දී අපි ඉතා නිවැරදි වෙන්නේ කොහොමද? ඒ සංකල්පයි වැදගත් වෙන්නේ. ඒ සංකල්ප තුළින් තමයි ඕගොල්ලෝ ඉදිරි අනාගතේ කරන දේවල් වලට ඒ හුරුව ලැබෙන්නේ. නැතුව ඕගොල්ලෝ ලව්වා වාතයේ ධ්වනි ප්‍රවේගයක් හොයා ගැනීම නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. වාතයේ ධ්වනි ප්‍රවේගය හොයාගෙන තියෙන්නේ මං හිතන්නේ අවුරුදු ගණනාවකට කලින්, සිය ගානකට කලින්. අදත් අපි විද්‍යාගාරවල මේවා කරනවා. කරන එකේ අද අරමුණ මේව තුල තියෙන සියුම් තැන් වලට තමුන්ගේ මනස ක්‍රමානුකූලව හැඩගැහෙන්න ඕනේ. අපි දෙයක් දිහා විද්‍යානුකූලව බලන්න. එතකොට පැහැදිලි මෙතන ඒ කරන ආකාරය. දැන් අපි බැලුවොත් සමීකරණේ ගොඩනගෙන හැටි ඔයාලා පේනවා. තරංගමේ වශයෙන් ලැම්ඩා බෙදීම් හතරක් මෙන්න මේ දිග තුල තියෙනවා. මේ තියෙන L දන්න E කියන්නේ ලැම්ඩා බෙදීම් හතරක්. එතකොට ලැම්ඩා කියන්නේ V බෙදීම් F. L දන්න E සමාන වෙනවා ලැම්ඩා බෙදීම් හතරයි F. L සමානයි V බෙදීම් හතරයි 1/L ඍණ ලැම්ඩා. බොහොම පහසුවෙන් ඕගොල්ලන්ට ගොඩනගා ගන්න පුළුවන් සූත්‍රයක්. එතකොට සරසුල මාරු කරනකොට අපි මේ සංඛ්‍යාතයේ විචලනය කරනවා. සංඛ්‍යාතයේ විචලනය කරනකොට ඒක තමයි ස්වායත්ත පරාමිතිය වෙන්නේ. ස්වයත්ත විචල්ය වෙන්නේ. ස්වයත්ත විචල්ය එහි සංඛ්‍යාතය වුණාට සමීකරණයට ඔබින්නේ සංඛ්‍යාතයේද 1/8 සංඛ්‍යාතයේද කියන විදිහට හදා ගන්නවා. මෙතනදී 1/8 සංඛ්‍යාතය තමයි එන්නේ. ඔකට එක පැහැදිලි. දිග කෙලින්ම y අක්ෂයට ගන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ බලුවොත් ප්‍රස්ථාරය ඇසුරින් ඔබ වාතයේ ධ්වනි ප්‍රවේගයත් නලයේ ආන්ත දෝෂයත් ලබා ගන්න කෙසේද? ප්‍රස්ථාරය y සමානයි mx ඍණ c ස්වරූපයේ ප්‍රස්ථාරය. ඍණ c ස්වරූපය ආපුහම අන්තඃඛණ්ඩය ඍණ පැත්තට යන්න ඕනේ මේ ආකාරයට. අනුක්‍රමණය v බෙදීම් 4යි. ඒතර මේ පරීක්ෂණය තුලින් වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් වාතයේ ධ්වනි ප්‍රවේගය හොයාගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි නලයේ ආන්ත දෝෂය අන්තඃඛණ්ඩයේ මගින් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් ඊළඟට අහනවා මේ ප්‍රශ්න පත්‍රයේ C කොටසේ අහනවා x සරසුලක් වෙනින් ඔබට පාටාංක දෙකක් ගත යුතු වේ. ඒවා දැන් දිගක් උවමනා නම් බොහෝ විට අපි මීටර් රූලේ පැත්තකින් තියෙනවා නම් යට අන්තයේ උඩ අන්තයේ පාටාංක ගන්න ඕනේ. ඒතර එක දිගක් තමයි උවමනා කරන්නේ. ඒ දිග වෙනුවට අපිට පාටාංක දෙකක් ගන්න වෙනවා. ඉහළ කෙළවරයි පහළ කෙළවරයි. හරි. පරීක්ෂණය අරඹන්නේ සංඛ්‍යාතයේ වැඩිම සරසුලෙන්ද අඩුම සරසුලෙන්ද? මොකද ඔයගලන්ට ඒ ගැන හිතෙන්නේ? වැඩිම සරසුලෙන් අරඹන්න ඕනේ. වැඩිම සරසුලෙන් අරඹන්න ඕනේ. ඒකට හේතුව දැන් අපි වාතයේ ධ්වනි ප්‍රවේගය වෙන සමීකරණ විදිහට භාවිත කරන්නේ v සමාන f lambda නේ. එහෙදී සංඛ්‍යාතය වැඩි වෙන විට තරංගායම අඩු වෙනවා. අපිට ප්‍රායෝගිකව දුෂ්කර වෙනවා. නිකන් ලඝු තරංගායමයකට සංඛ්‍යාතය අඩු එකක් ගත්තොත් ලඝු තරංගායමයක් එන්න පුළුවන්. විට පාටංග දෙක තුනක් ලබා ගන්න අවස්ථාවක් නැතිලා ප්‍රස්ථාරයක් අඳින්න අමාරු වෙනවා නේද?
වගේ උත්තරේ තුළ කියවෙච්ච නිවැරි දේවල් තියෙනවා. දැන් මෙහෙමනේ v සමානයි f ලැම්ඩ සමීකරණය අනුව මේ කාටවත් v තීරණය කරන්න බෑ. v වාතයටයි අයිති. සරසුලේ සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. ලොකු සංඛ්‍යාතයක් ගත්තහම පොඩි ලැම්ඩ එකක් තමයි එන්නේ. පොඩි සංඛ්‍යාතයක් ගත්තොත් ලොකු ලැම්ඩ එකක් තමයි එන්නේ. ඒ දෙකේ ගුණිතේ නීතව තියෙන්න. දැන් ප්‍රශ්නය අපි මේ නලය යටම කෙළවරට අරගෙන ඉහළට අරන් යනවා. අරන් ගිහිල්ලා අපි මෙහෙම හිතමු. අපි සංඛ්‍යාතයේ කුඩාම සරසුල තමයි පාවිච්චි කළේ කියලා හිතන්න. සංඛ්‍යාතයේ කුඩාම සරසුල පාවිච්චි කළා නම් අපි සෑහෙන දිගක් ගිහිල්ලා තමයි ඒ අනුනාද අවස්ථාව ලබා ගන්න. ඊට පස්සේ මීට වැඩි සංඛ්‍යාතයක් තියෙන සරසුලක් ගත්තොත් මේ අවස්ථාව සඳහා නලය කොට කරන්නයි වෙන්නේ. නමුත් අපි මේ සංඛ්‍යාතයේ වැඩිම සරසුල ගත්තොත් කොටම දිගකදී අනුනාදේ ආවට පස්සේ අනුනාද සරසුල වලට මීට වඩා ටික ටික නලය දික් කරන්නයි අපිට වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ නැවත නැවත හැම සරසුල වෙනුවෙන්ම මේ නලය පහලට මෝබලා ආපහු උඩට අරන් එන්න වෙනවා. ඊළඟ සරසුලට ආපහු කරන් දෙනවා. නමුත් අපි දන්නවා නම් තෝරගත්තු සරසුලට එන්නේ කෙටිම දිග, ඊළඟට එන්නේ ඊට වැඩි දිගක්, ඊළඟට එන්නේ ඊට වැඩි දිගක් වශයෙන් අපිට තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යෑමක් විතරයි. ඒ නිසා මෙතෙන්දී සංඛ්‍යාතය වැඩිම සරසුලෙන් පටන් ගන්න ඕනේ. ඒකට හේතුවක් මෙතන හර තියෙනවා. හරි, නලේ ආන්ත දෝෂය ඊ ලෙසගෙන සංඛ්‍යාත පරාමිතිය ඇතුළින් සමීකරණය ගොඩනගන එක තමයි දැන් අපි කතා කළේ. ප්‍රස්ථාරය ඇසුරින් ධ්වනි ප්‍රවේගය, ඒක දැන් අපි පැහැදිලි කළා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ධ්වනි ප්‍රවේගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආන්ත දෝෂය අන්තක්ඛණ්ඩය මගින් ලබා ගන්න පුළුවන්. සෝ ඒ පරීක්ෂණයට ජලයමද භාවිතා කරන්නේ, නැත්නම් මධ්‍යසාරයේ ඊතර වගේ දේවල් භාවිතා කරන්න බැරිද? මධ්‍යසාර ඊතර වගේ දේවල් භාවිතා කරන්න බැරිකමක් නැහැ. දැන් අපිට උවමනා කරන්නේ මේ නලයේ කෙළවර වැසූ අන්තයක් හදාගන්න සහ නලය දික් කරන්න උඩ වෙනවා. ඒ නිසා පහසුම ක්‍රමය තමයි ද්‍රවයක් යොදා ගැනීම. හැබැයි ඔයා කියන මධ්‍යසාර ඊතර වගේ දේවල් ගත්තොත් මධ්‍යසාර ඊතර වගේ දේවල් අධික ලෙස වාෂ්පශීලී. එනිසා ඒ වාෂ්පය මේ වායු කඳේ පිරෙනවා. ওই වායු කඳේ වාෂ්පය පිරුණාම දැන් සාමාන්‍ය වාතයේ ධ්වනි ප්‍රවේගය නෙමෙයි එන්නේ. දැන් මේ ඇතුලේ තියෙන වාතය ඇසුරින් තමයි අපි ධ්වනි ප්‍රවේගය හොයාගන්නේ. එතකොට මධ්‍යසාර වාෂ්පයේ මිශ්‍ර වීමෙන් ඒ වායුත්‍යයේ තියෙන සංයුතිය වෙනස් වෙලා මධ්‍යන අණුක භාරය වෙනස් වෙලා එමගින් ධ්වනි ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට අපිට වාතයේ ධ්වනි ප්‍රවේගය හොයන්න ගිහිල්ලා වෙන එකක් හොයාගෙන නැති වැඩක් නැහැ. ඒකයි මධ්‍යසාර ඊතර වගේ දේවල් භාවිතා කරන්න බැරි වෙන්නේ. මොකද ප්‍රශ්නේ? සර්, දැන් සරසුල් වල සංඛ්‍යාතේ මැකිලා නම් අපි කොහොමද හොයාගන්නේ වැඩිම සංඛ්‍යාතේ මොකද්ද අඩුම සංඛ්‍යාතේ මොකද්ද කියලා? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ පරීක්ෂණයේදී සංඛ්‍යාතයේ දන්න සරසුල් තමයි යොමු කරන්නේ. ඒක නිසා අපිට සංඛ්‍යාතය දන්න ගහලා තියෙන ක්‍රමාංකනය කරලා තියෙන සරසුල් ගන්න ඕනේ. නමුත් ඔයාහන ප්‍රශ්නේ තියෙන්නේ සරසුල, දැන් සරසුල් කට්ටලයක් එක්ක. සරසුල් කට්ටලයක් ගත්තාම ඕගොල්ලෝ හොඳට දැකලා ඇති සමහර සරසුල් වල කම්පණය කරන බාහුව බොහොම දිගට තියෙනවා. සමහර ඒවා මේ විදිහට මේ දිග අඩු කර කර යන්නේ ඔන්න විදියට. සාමාන්‍ය බ්ලේඩ් එකක් අරගෙන, ටිකක් දිග බ්ලේඩ් එකක් අරගෙන
මේසක කෙළවරට සවි කරලා මෙතනට පාරක් ගැහුවොත් එන හඬට වඩා තීව්‍ර තාරතාවෙන් අධික හඬක් තමයි කෙටි බ්ලේඩ් එකකින් එන්නේ. ඒ තාරතාවේ වැඩි කියන සංඛ්‍යාතය වැඩි. එහෙමනම් මෙව්වයි එකම හරස්කඩ වර්ගඵලය තියෙනවා නම් එකම ලෝහයෙන් හදලා තියෙනවා නම් මේ බාහුවල දිග කෙටි වෙන ඒවා සංඛ්‍යාතයෙන් වැඩි. එතකොට මේකෙදි නම් මෙන්න මෙතනින් පටන් අරගෙන මේ කරගෙන යන්න ඕන. හැබැයි සංඛ්‍යාත මැකිලා නම් ඒ සරසුල් මේ පරීක්ෂණයට වැදගත් වෙන්නේ. අපි එහෙමනම් ඒ සරසුල් වල සංඛ්‍යාතය වෙනම හොයාගෙන ඉන්න ඕන වෙනත් පරීක්ෂණයකින්. දැන් ඔයගලන්ට උගන්වනවානේ ධ්වනිමානයේ සම්බන්ධ පරීක්ෂණ. ධ්වනිමානය භාවිතා කරලා සංඛ්‍යාතය නොදන්නා සරසුල්ක සංඛ්‍යාතය හොයාගන්න අපිට පුළුවන්. ඉතින් ඒක වෙනම කතාවක් හැටියට එතන යන්නේ. හරි. දැන් මෙතන තියෙන ඕගොල්ලන්ට වීදුරු බටයක් තුල මෙන්න මේ විදිහට පොරොප්පු කුඩු දාලා එක් කෙළවරක් චලනය කරන්න පුළුවන් පිස්ටනයක් යොදලා විවෘත කෙළවර කුඩා ස්පීකරයකින් සංඛ්‍යාත ජනකයක් මගින් කිලෝහර්ට්ස් එකක පමණ සංඛ්‍යාතයකින් පෝෂණය කෙරේ. දැන් මං කිව්වා කිලෝහර්ට්ස් එකක පමණ සංඛ්‍යාතයක් කියලා. නමුත් අපි හරියට දැනගන්න ඕනේ මොකද්ද කියන එක සංඛ්‍යාතයක්. දැන් මොකද්ද මේ පරීක්ෂණයේ අරමුණ? දැන් බලන්න මේක ඇතුලේ තියෙන වාතය. මේ වාතය අනුනාද වන අවස්ථාවක අපිට දැන් මේ ඔයගලන් පේනවා මේ පල්ලෙහා රැලි රැලි කොටස් දාලා තියෙනවා. මේ පරීක්ෂණය ලස්සනට කරන්න පුළුවන්. මේ පරීක්ෂණයේ මුල්ම කාලේ භාවිතා කරලා තියෙන ලයිකපෝඩියම් කියලා කුඩු జాතියක් දැන් අපිට පුළුවන් පොරොප්පු කුඩු භාවිතා කරන්න. සමහර විට ඔය රෙජිෆෝම් බෝල භාවිතා කරන්නත් පුළුවන්. මේක බොහොම අලංකාර විදිහට කරන්න. මේකෙන් කොටස් දෙකක් ආදර්ශනය වෙනවා. එකක් තමයි වාතයේ ස්ථාවර තරංග හැදෙන ආකාරයක් මෙතන පෙන්නුම් කරනවා. දැන් අපි මේ ස්පීකරය පෝෂණය කරනවා සංඛ්‍යාත ජනකය. ඉංග්‍රීසියෙන් සිග්නල් ජෙනරේටර් කියලා අපි කියනවා. සිග්නල් ජෙනරේටර් එකෙන් කිලෝහර්ට්ස් එකක සංඛ්‍යාතයක් ස්පීකරයකට දීලා මේ පිස්ටන් එක ටික ටික එහාට ගෙනියනකොට සමහර පිහිටීම් වලදී මේක ඇතුලේ තියෙන පොරොප්පු කුඩු හෝ රෙජිෆෝම් බෝල වේගෙන් නටමින් ඉඳලා මෙන්න මේ විදිහට සකස් වෙනවා. ඒ සකස් වීම අපිට පිළිමිබු කරනවා ස්ථාවර තරංගයක ස්වරූපය. එහෙමනම් මේ කුඩු ගොඩවා දෙකක් අතර දුර ලැම්ඩගෙන් භාගයක් වෙනවා. කුඩු ගොඩවල් දෙකක් අතර දුර බැන ගැනීමේදී කුඩු ගොඩවල් දෙක ළඟ නම් අපි ගොඩවල් කීපයක් එකට අල්ලලා දිර බැනලා ඒ ප්‍රමාණයෙන් බෙදලා කුඩු ගොඩවල් දෙකක් අතර දුර ලබා ගන්න ඕනේ. මොකද වැඩි දිගක් මැන ගන්නකොට අපි අතින් කෙන්න වැරද්ද අඩුයි. එතකොට මේ විදිහට එනවා දෙකයි එන. දැන් අපි මේක ඇතුලේ හදාගත්තු තරංගයේ වාතයේ ස්ථාවර තරංගයේ ලැම්ඩා දන්නවා. තරංග ආයාමය දන්නවා. මේ තරංගයේ සංඛ්‍යාතය වෙන්නේ ඒක මෙහෙයවපු මෙන්න මේ ස්පීකරේ සංඛ්‍යාතයමයි. ඒ කිය ස්පීකරේගේ සංඛ්‍යාතය දන්නවා. ඊළඟට අපි තරංග ආයාමය දන්නවා. එහෙමනම් වාතයේ ධ්වනි ප්‍රවේගය ඒකෙන් ලබා ගන්න පුළුවන්. කුඩු ගොඩවල් දෙකක් අතර දුර 16.8 නම් හරි 20 ලැම්ඩා ගියාගේ වෙන්නේ දෙවරක් 16.8 v = f ලැම්ඩා යොදපුවාම මේ විදිහට තප්පරයට මීටර 336ක් එනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා මෙවැනි ක්‍රමවලින් වාතයේ ධ්වනි ප්‍රවේගයට අගයක් ලබා ගැනීමේදී ඔබ විසින් සටහන් කරගත යුතු වැදගත් පරාමිතියක් නම් කරන්න. කාට හරි අවබෝධයක් තියෙනවද ඒ ගැන? දැන් ඕගොල්ලෝ විද්‍යාගාරයට ගිහලා වාතයේ ධ්වනි ප්‍රවේගය හොයලා මේ වගේ පරීක්ෂණ කරලා වාතයේ ධ්වනි ප්‍රවේගය මෙච්චරයි කියලා සටහන් කරගන්නවා. ඒ සටහන් කරගත්තට අපි හෙට පරීක්ෂණය කරලා බලනකොට හාත්පසින්ම ටිකක් වෙනස් ඉලක්කමකට යන්න පුළුවන්. හේතුව වාතයේ ධ්වනි ප්‍රවේගයයි කියලා නිශ්චිත අගයක් නැහැ. ඒක උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා.
සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවේදී තියෙන ප්‍රවේගය නෙමෙයි සෙන්ටිග්‍රේඩ් අංශක 27 දී තියෙන්නේ. ඒක නිසා උගල වාතයේ දෙන ප්‍රවේගය මේකයි කියලා කිව්වට වැඩක් නැහැ. ඒකට නියම අර්ථයක් ලැබෙන්නේ අපි පරීක්ෂණයේ මෙන්න මේ උෂ්ණත්වය යටතේ කළේ ඒ උෂ්ණත්වය යටතේ මෙන්න මේ ප්‍රවේගය අපිට ලැබුණා. එනසින්ද වැදගත් පරාමිතිය වෙන්නේ පරිසර උෂ්ණත්වය. ඒක විද්‍යාගාරයේ උෂ්ණත්වය මැනගන්න ඕනේ. එතකොට ওই පරීක්ෂණේ ඔය අපි කරන එක ආකාරයක්. දැන් මම මේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය. ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා පරීක්ෂණාගාරයේදී වාතයේ දුවන ප්‍රවේගයේ සීමේ පරීක්ෂණයක් සඳහා දෙකලවර විරුත අනුනාද නලයක් ජලයේ පිරි උස සරාවක් ආධාරයෙන් හර්ට්ස් 500ක සරසුලක් ඔබට සපයා ඇත. ඒ කියන ආකාරයෙන් පැහැදිලි එක සරසුලයි දීලා තියෙන්නේ. හරි? එක සරසුලයි දීලා තියෙන්නේ. ඒ සරසුලටත් දැන් අපි කතා කරපු ආකාරයේ මූලික ස්වරේ සංඛ්‍යාතය ලබා ගන්න පුළුවන් තමයි. හරි? මේ පරීක්ෂණය සඳහා ඔබට අවශ්‍ය අමතර උපකරණ කුමක්ද? දැන් මේ ටික කියවගෙන යනකොට අපේ ඔළුවට එන්න ඕනේ දිගමැනීම මුල් කොටගෙන තමයි මේකෙ මිනුම් ලැබුණේ. එහෙනම් දිගමැනින්න කිසිම පහසුකමක් මේක කියවෙන්නේ නැහැ. එහෙනම් ඉතාමත්ම වැදගත් උපකරණේ තමයි මීටර් රූලක් භාවිතා කරන එක. දැන් ආධාරකයක් එහෙම ඕනේ මීටර් රූල් හයි කරන්න. සාමාන්‍ය ඉතින් ආධාරකයක් ඕනේ කියන එක ඒක උපකරණයක් හැටියට සලකන්නේ නැහැ. දැන් ලියන්න ගන්න පෑනක් මකන කෑබැල්ලක් පැන්සල් ලියන කොළ වගේ ಜಾති ඕන තමයි විද්‍යාගාරයකදී පරීක්ෂණ කරන්න. නමුත් ඒවා අපිට ඌමනා ಜಾති හැටියට අපි සඳහන් කරන්නේ නැහැ මේ තැන්වලදී. පරීක්ෂණ කිරීමට ඉහත උපකරණ සකස් කරන අය රූප සටහන අඳින්න. රූප සටහන නම් අර කලින් පැහැදිලි කරපු රූප සටහනම තමයි. හරිද? ඒ වුණාට ඕගොල්ලන්ට පැහැදිලි දැන් මෙතන සංඛ්‍යාතයේ නැමැති පරාමිතිය වෙනස් කරන්න බෑ. හරි? එක සරසුලයි තියෙන්නේ. ඒතර එක මිනුමයි ගන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට මේ පරීක්ෂණ සැකසුම දිහා බලපුවහම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පරීක්ෂණයේ එන ප්‍රතිඵල දිහා බලපුවහම පේනවා ඔයගොල්ලන්ට මේ එල් මැන ගන්න පුළුවන්. ඊ නොදන්න පදයක්නේ. එල් දන්න ඊ මේ විදිහට සමීකරණ දාන්න පුළුවන්. හැබැයි දැන් මේ සමීකරණයට උගල එල් මැන ගත්තට සංඛ්‍යාතය දැනගත්තට ඊත් අපි දන්නේ නැහැනේ. රචනා ප්‍රශ්නෙම හදනකොට විභාග පරීක්ෂකවරුන් ඉදිරිපත් කරනවා නලයේ ආන්ත දෝෂය නොසලකා මේ ගැටලුව හදන්න කියලා. ඒ අපිට ඒක සරල කරන්න. නමුත් අපි දන්නවාන්ති ප්‍රායෝගිකව එහෙම ආන්ත දෝෂයක් තියෙන බව. එහෙනම් ප්‍රායෝගික ආන්ත දෝෂයක් තියෙනවා නම් ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි ඒ ගැන සංවේදී වෙන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් මේ පරීක්ෂණය කරන්නේ මොකක්ද? අපි ওই අවස්ථාවෙන් පස්සේ ඔක මූලික ස්වරය සඳහා වූ අවස්ථාව. ඊළඟට මේ නලේ තවත් දික් කරගෙන යනවා අනුයාත මීළඟ අනුනාද අවස්ථාව ලැබෙන තෙක්. ඇත්තෙම මෙන්න මේ මට්ටම තමයි මේ මට්ටම වෙන්නේ. ඊට පස්සේ ඒ සරසුලම දැන් මෙතන සරසුල තිබ්බා. ඒ සරසුලම මෙතන තියලා අපි ඊළඟ අනුනාද අවස්ථාව ගන්නවා පළවෙනි උපරිතානයේ වශයෙන්. දැන් පළවෙනි උපරිතානය හැටියට මූලික ස්වරෙන් පස්සේ කොච්චර දිග වැඩි කරන්න වෙනවද? සර් තරංගායමෙන් භාගික දිගක් නේද අපි ඒ නලයේ ඉහළට උස්සන්න ඕනේ? ඔව්. දැන් මේ රූපයේදී තරංගායමෙන් භාගික දිගක් තමයි. ඒ කියන්නේ විවෘත නලයක් වුණත් පැත්තක් වහපු නලයක් වුණත් එක්
ස්වරයකින් පස්සේ අනුයාත උපරිතාන අවස්ථාවට යනවනම් තරංගායාම භාගයක් තමයි අපි දිග වැඩි කරන්න ඕනේ. හොඳයි. සරසුලේ සංඛ්‍යාතයේ මොකක් වුණත් තරංගායාමෙන් භාගිමද? ඒක සරසුලේ සංඛ්‍යාතයේ මොකක් වුණත් තරංගායාමෙන් භාගයක් තමයි. ඒ සරසුලේ සංඛ්‍යාත වෙනස් වෙන්න ඒක අනුරූපව වෙනස් වෙනව නේද? ඔව් බොහොම හරි. තරංගායාම භාගයක් තමයි ඕනේ කරන්නේ. තරංගායාම භාගය කියන එක සංඛ්‍යාතේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අපි මේවා කතාව තියෙන්නේ V සමාන F ලැම්ඩ ඇසුරින්නේ. V සමාන F ලැම්ඩ ඇසුරින් මේක පැහැදිලි කරද්දී V නියත නම් සංඛ්‍යාතේ වෙනස් කරන ලැම්ඩා වෙනස් වෙනවා. ඉතින් අපේ සංසිද්ධියට තරංගායාම භාගයක් තමයි මේකට අන්තර්ගත වෙන්නේ. තරංගායාම භාගය කියන එක තෝරගත සරසුලත් එක්ක වෙනස් වෙන්න ඕනේ. ඒක හරි. නලේ ආන්තර දෝෂයේ සලකන්නේ නම් මේ පරීක්ෂණයේදී අනුනාද අවස්ථා අවමෝෂන් කුපන සංඛ්‍යාවක් ගත යුතුද ඒවා හඳුන්වන්න. එතකොට මේ තියෙන්නේ මෙතනින් ආන්තර දෝෂය අර ගන්නව නම් මෙතනින් ආන්තර දෝෂය ගන්නව නම් මේ දිගට L1 කිව්වොත් මේ දිගට L2 කිව්වොත් මේ රූපය තුල ඔයගොල්ලන්ට පැහැදිලි L1 ධන E හැටියට ලැම්ඩා බෙදීම හතරක් අන්තර්ගතයි. ඊළඟ මේ L2 කියන දිගේ කියන්න බලන්න කොච්චර ප්‍රමාණයක් අන්තර්ගතද කියලා. තුනයි ලැම්ඩා හය ලැම්ඩා විදීම හතර හතරෙන් තුනක් නේ ලැම්ඩාගේ හතරෙන් තුනක්. එතකොට ඒක දෙක දන e හතරෙන් තුනයි ලැම්ඩා වෙනවා. මේ සමීකරණ දෙක අඩු කිරීමෙන් l2 ඍණ l1 සමානයි කියලා එනවා ලැම්ඩාගෙන් භාගය. එහෙනම් ලැම්ඩා හොයාගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රස්තාරික ක්‍රමයක් නෙමෙයි. හරි. මිනුම් දෙකක් අරගෙන ඒ මිනුම් දෙක ගලපලා ආන්ත දෝෂේ ඉවත් කරගෙන අපි ලැම්ඩාට ඍජු උත්තරයක් ගන්නවා. සරසුල නිසා හඬපු වායු කඳක් මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේකේ සංඛ්‍යාතයත් සරසුලේ සංඛ්‍යාතයමයි. එහෙමනම් මෙතනින් අපිට එන්නේ සරසුලේ සංඛ්‍යාතය දන්නවා. වායු කඳේ ලැම්ඩා කියන්නේ එතකොට L2 ඍණ L1 වරක් දෙගුණය වාතයේ ධ්වනි ප්‍රවේගය හැටියට තීරණය කරන්න පුළුවන්. එම අනුනාද අවස්ථාව ලබා ගන්න ආකාරය පැහැදිලි කරන ප්‍රශ්නේ C කොටසේ දෙවෙනි කොටස ගත්තොත් එම අනුනාද අවස්ථාව ලබා ගන්න ආකාරය පැහැදිලි දක්වන්න. එතකොට පළවෙනි අනුනාද අවස්ථාව ලබා ගත්තට පස්සේ තවදුරටත් නලයේ දිග වැඩි කරන්නයි තියෙන්නේ. හැබැයි මේවා කරනවා කියන හැම වෙලාවකම සරසුල කම්පණය කර නලය උඩින් තියෙනවා කියන එක කියන්න ඕනේ. ඕගලන්ට අමතක වෙන දෙයක් තමයි මේ සරසුල පැත්තක දාලා නලය ගැන විතරයි තමුන් දැන් පරීක්ෂණේ කරද්දී නම් තමුන්ට පැහැදිලි නිකන් නලයක් එහෙම ගියට හඳෙන්නේ නැති බව. නැත් විභාගයට උත්තර ලියනකොට මට අමතක වෙන දෙයක් තමයි මේ සරසුල කම්පණය කරලා මේ කුඩින් තියන්න ඕනේ කියන එක. ඒ වගේ තැන් පිළිබඳ විභාග පරීක්ෂකරු ඉතාම සුපරීක්ෂාකාරීව බලනවා. මම කියවලා තියෙනවා විභාග පරීක්ෂකවරු විසින් ලියාපු පොත්පත්වල ගුරු වරුන්ටත් ශිෂ්‍යයින්ටත් දෙන උපදේශ. ඒ උපදේශවල පැහැදිලිම කියන කරුණක් තමයි මේ සරසුල ළමින්ට අමතක වෙනවා. අනිත් එක ඕගොල්ලෝ මේ තරංග රටා අඳිනකොට ටිකක් සංවේදී වෙන්න ඕනේ. මොකද සමහර ළමයි දැන් මේ විදිහේ මූලික ස්වරයට මේ විදිහට ඇඳුත් සමහරුන්ට ඕක මෙහෙම ඇඳෙනවා. ඔන්න මේ හරි දිවරයි. දැන් ඔහොම දික් කරගෙන යනවා ඉතුරු ටික. ඉතින් ඒවා වැරදි. හරි. ඒක නිසා තමුන් ඒ රූපයක් විභාගයට වගේ ඉදිරිපත් කරනකොට
නිරවද්‍යතාවේ හරි වැදගත්. මේක දිග මැනල කරන්න ඕනේ වැඩක් නෙමෙයි. අපිට තියෙන්න ඕනේ ඒ පිළිබඳ අවබෝධයක් මේක මෙහෙමයි තියෙන්න ඕනේ කියන එක. සමහර මේ රූප අඳිනකොට මෙහෙම නැමිනවා මේ කෙලවර. දේව වැරදි. මොකද මෙතනින් ඉවර වෙන්න ඕනේ. විවෘත කෙලවෙන් රූපය. ඒ වගේම අපි දකිනවා එක් පුඩුවක් මෙහෙම ඇඳලා පුඩු භාගය මෙහෙම අඳිනවා. දැන් මේ පුඩු භාගයක දිග ලොකු වැඩි පුඩුවකට වඩා. හරි. ඔවා මම දැකලා තිනවා විභාග පරීක්ෂකවරු උපදේශ හැටියට ළමයින්ට දීලා තිනවා ඒ ආගේ විවිධ ආකාරවලින් ළමයි මේවට උත්තර ලියනකොට දැන් විශේෂයෙන් මේ ධ්වනි පරීක්ෂණ කරනකොට තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ධ්වනි පරීක්ෂණ කියන බොහොම සරලයි. ඒවා බොහොම සරලයි. ඒවෙන් ප්‍රශ්නයක් ආවොත් ළමයින්ට හොඳට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්නේ සරල වුණාම විභාග පරීක්ෂකවරු ඉතාම අවධානය යොමු කරනවා නිරවද්‍යතාවය ගැන. හුඟා ගැඹුරු දෙයක් අහලා තියෙන වෙලාවකදී ළමයෙක් අතෙන් පොඩි පොඩි අතපාසු වීම වෙනකොට ඒගොල්ල යම් සම්මාවක් දුන්නත් මේ වගේ පරීක්ෂණ අවුරුදු 100 ගානක ඉඳලා මිනිසු කරන ඒවා අපේ සිලබස් හැදිච්ච දා ඉඳලම මේ පරීක්ෂණ තියෙනවා. මේවා පිළිබඳ ප්‍රශ්න මං හිතන්නේ විවිධ ආකාරවලින් නැවත නැවත අහලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපිට පැහැදිලි ළමයිගේ ගොඩක් වැරදි තියෙනකොට ඒ ගුරුවරුන් මේ විදිහට මේ රූපවල හැඩය පවා අවධානයට ලක් කරනවා. එහෙනම් ඒක නොසැලකිල්ලෙන් කරන්න එපා. දැන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කළ තියෙන මේ වතාවේ මේ වගේ පරීක්ෂණයක්. ඒතර අපි මේක ඊට අනුරූප වෙනත් පරීක්ෂණේ අනිත් ක්‍රමවේදය අපි ඉදිරිපත් කළා. එතකොට මේකම විභාගයට අහනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේවා තුළින් අපි අඳුනගත්තේ පරීක්ෂණයක් විභාගයට අහන වෙලාවකදී උත්තර දෙනකොට ඇත්ත වශයෙන්ම මේ පරීක්ෂණය අපි කරලා තියෙනවා නම් ඒක නාට්‍යයක් වගේ සිහියට ගන්න ඕනේ. කරපු ආකාරය. පරීක්ෂණයක අපිට කිව්වොත් ඔබ කරන ආකාරය පැහැදිලිව දක්වන්න කියලා. ඒ කරන ක්‍රියාපටිපාටියේ ඒ පිළිවෙලට කියන්න ඕනේ. හරිද? දැන් සරාවක් අරගෙන වතුර දානවා. හරි? දැන් ඔක වතුර දානවා ඊට පස්සේ සරාව ගන්නවා කියවට හරියන්නේ නැහැනේ. සරාව තියෙන්න ඕනේ වතුර දාන්න. වතුර දාපු සරාව තියෙන්න ඕනේ ඒ නලය ඒක තුල ගිල්වන්න. ඊට පස්සේ ආධාරකය සකස් කරගන්න ඕනේ. ඕනම වෙලාවකදී පරීක්ෂණයක් සම්බන්ධ විභාගයට උත්තර ලියනකොට ක්‍රියාපිළිවෙලක් ඇහුවොත් ඇත්තට මේ පරීක්ෂණය අපි කරන අනුපිළිවෙලට කරන්න ඕනේ. ඔගොලු යම් විදිහකින් මේ පරීක්ෂණය කරලා නැතත් ඔයගන්ට සිද්ධ වෙනවා කෙරෙන්න ඕනේ ආකාරය හිතෙන් නිර්මාණය කරගෙන මේක මෙහෙම තමයි කෙරෙන්න ඕනේ කියන ආකාරය හිතාගෙන උත්තර ලියන්න ඕනේ. එතකොට මේ වතාවේ විභාගයට පෙනී සිටින ඕගොල්ලෝ මේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිකුත් කර තියෙන ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න මේ වගේ හොඳ අවධානයෙන් උනන්දුවෙන් ඉගෙනගෙන අපිත් සකස් කර දුන්නු මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න සකස් කරගෙන විද්‍යාලයේ වැඩ කරපු අනිත් ඒවත් හොඳට අවධානය යොමු කරලා සාර්ථකව විභාගයට මූණ දෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවැදී ඕගලන්ට පැහැදිලි කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීලා තියෙන ප්‍රශ්න පත්‍රය බැලුවොත් ලීවර ක්‍රමයෙන් ලීවර ක්‍රමයෙන් තමයි මේ වීදුරුල ඝනත්වය හොයන්න අපිට මුල් පරීක්ෂණය ඉදිරිපත් කළ තියෙන. දැන් මේවා ඇවිල්ලා භෞතික විද්‍යාවේ මූලික සංකල්ප මතු කර දෙන ප්‍රශ්න. මේ වගේ පරීක්ෂණ ඕනම පහසුකමක් තියෙන පහසුකම් කොහොම නැති වුණත් ඒ ස්කෝල් ළමිට කරන්න පුළුවන්. ඒක කරපුවාම ඕගොල්ලෝ අඳුර ගන්න මෙතන ගැටලු. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ජල වාෂ්ප පිළිබඳ ගැටලුවක්. ඒක තාපයට අදාළයි. ඒතර අපි දැන් සාකච්ඡා කළේ ධ්වනි ප්‍රශ්නයට සම්බන්ධව අවශ්‍ය කරුණු කොටස්.
මේ විදිහට මේ ප්‍රශ්න පත්‍රවල තියෙන අන්තර්ගතය ඉතා හොඳින් ඕගොල්ලෝ මේකට ඕගලන්ගේ අවධානය යොමු කරගන්න විශේෂයෙන් ව්‍යුහගතන ප්‍රශ්න පත්‍රය ගැන අපි විශේෂ අවධානයක් දැන් යොමු කළේ ව්‍යුහගතන ප්‍රශ්න පත්‍රයේදී ඕගලන්ට තෝරගන්න බෑ උත්තර ලියන්න ඕනේ හතරටම උත්තර හිතුමනාපිට ලියන්න බෑ දීලා තියෙන ඉඩ ප්‍රමාණයට ගැළපෙන උත්තරයක් ලියන්න ඕනේ එතකොට තමාගේ උත්තරය තමුන් සංවිධානය කරගන්න ඕනේ ඒ දීලා තියෙන රූල් වල ලියලා ඒක මදි කපලා කොටලා ඊට පස්සේ පැත්තක තියෙන ධාරවල ලියලා ඊතල ගහලා බෝල දාලා මෙහෙන් මෙන්න උත්තරේ කීකේ පෙන්නලා ඒ වගේ වැඩ කරන්න එපා ඒ නිසා ව්‍යුහගතන ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියනකොට තමාගේ පිළිතුර සංවිධානය කරගන්න ඕනේ විස්තරාත්මක පිළිතුරක් ලියන්න වෙච්ච අවස්ථාවකදී ඒක ඉතා වැදගත් හරි එහෙමනම් අද අපි බොහොම සාර්ථකව ඔයගොල්ලෝ මේකට සවන් දීගෙන හිටියා මම හිතනවා අපි ඉගෙනගත්තු දෙයින් බොහොම ප්‍රයෝජනයක් ලබා ගත්තා කියලා ජාතික රූපවාහිනිය සංවිධානය කරපු ජාතික පාසලේ මීළඟ වැඩසටහනකදී අපි ආයෙ හම්බ වෙලා තවත් භෞතික විද්‍යාවේ වැදගත්කම් අඳුරගන්න උත්සාහ කරමු. කොටම.